බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි තිසරණ ගමනං සම්පූර්ණං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමාදක් වේරමණී සික්ඛාපදං සමාදියාමි අප්පමාදේන සම්පාදේත සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස චත්තාරිමානි භික්කවේ කම්මානි මයා සයං අභිඤ්ඤා සච්චිකත්තා පවේදිතානි කතමානි චත්තාරි අත්ති භික්කවේ කම්මං කන්හං කන්හ විපාකං අත්ති භික්කවේ කම්මං සුක්ඛං සුක්ඛ විපාකං අත්ති භික්කවේ කම්මං කන්හ සුක්ඛං කන්හ සුක්ඛ විපාකං අත්ති භික්කවේ කම්මං අකන්හං අසුක්ඛං අකන්හ අසුක්ඛං විපාකං කම්මක්ඛයාය සංවත්තති ඉමානි කෝ භික්ඛවේ චත්තාරි කම්මානි මයා සයං අභිඤ්ඤා සච්චිකත්ත
සත්වා පවේදිතානීති. වාසනාවන්ත සදහැවර ධර්මස්රවනා බිලාසයෙන් සිටින සියලු පින්නතුනේ, මම මේ පැහැදිලි කරන දේවල් පිළිබඳව මේ සම්ප්‍රදායේ තියෙන දේවල් වලට වඩා වෙනස් දේවල් සමහර විට කියවෙනවා. එහෙම කියවෙනකොට සමහර කෙනෙකුගේ හිත නරක් වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ ඒ සම්ප්‍රදායේ දෘෂ්ටි හැටියට ඇලුනොත්. එහෙම නැත්නම් මොන දේ විවේචනය කළත් හිතේ වෙනසක් වෙන්නේ නැහැ, උපේක්ෂාවෙන් ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන්. නමුත් මතිමතාන්තරවල සම්ප්‍රදාය තුල කාලයක් කරගෙන ආපු ඒවා තුල යම් යම් අඩුපාඩු විවේචනය වුණොත් එහිදී කෙනෙකුට හිතේ නරක වීමක් වෙනවා නම් ඒක තමන්ගේ දුර්වලකමක් හැටියට තමන් ප්‍රථමයෙන්ම හිතාගෙන මේ ධර්මයට ඇහුම් ගන්න වෙනවා. දැන් මේ ධර්ම දේශනා මාලාවක් අද ඉඳලා සිද්ධ කරන්නට බලාපොරොත්තු වෙනවා. ප්‍රථමයෙන්ම කියන්න ඕන, බුදුරජාණන් වහන්සේ බුදු බව ලබාගෙන අවුරුදු 45ක් ධර්මයේ ලෝකයාට දේශනා කළා. මේ කිසිදු දේශනාවක අවසානයේදී මියගිය අයට පින් අනුමෝදන් කරපු බවක් සඳහන් වෙන්නේ නැහැ. මියගිය ඇත්තන් වෙනුවෙන් කළ යුතු දේ කුමක්ද කියන එක සූත්‍ර ධර්මවල බුදුහාමුදුරුවෝ පැහැදිලි කරලා තියෙනවා. හැම සූත්‍රයක නෙවෙයි. එහෙදී මියගිය ඇත්තන් වෙනුවෙන් දානමාන ආදී ආහාර පාන දන් දීලා, වස්ත්‍ර දන් දීලා, මනුස්සයන්ට අවශ්‍ය කරන උපභෝග පරිභෝග වස්තුන් දන් දීලා පින් අනුමෝදන් කළා. ඒතකොට පින් අනුමෝදන් කරවීමක් පිළිබඳව ධර්මයේ තුල පෙන්වම් කරලා දෙනවා කෙනෙක් මිය පරලොව ගියාම. ඒතකොට මේ ධර්ම දේශනාව මොකටද? හොඳට මතක තියාගන්න, මියගිය අයට නෙමෙයි ධර්මය, මියගිය අයට පින්. ඒතකොට ධර්මය ජීවත් වන්නවුන් සඳහා, ජීවත් වෙන අයටයි ධර්මය. ඒතකොට අපේ රටේ සාමාන්‍යයෙන් එක එක පළාත්වලත් වෙනස් වෙනවා මේ චාරිත්‍ර වාරිත්‍ර විධික්‍රම. සාමාන්‍යයෙන් මේ 7 දවසෙන් 3 මාසෙන් අවුරුද්දෙන් පින්කම් සිද්ධ කරනවා. ඒකට මේවා කරනකොට අපි දැනගෙන ඉන්න ඕනේ, අපි සම්ප්‍රදායක් හැටියට අපේ රටේ කෙරෙන සිරිතක් හැටියට තමයි ඔය දිනවලදී අපි පින්දාම් සිද්ධ කරලා ඒ පින්කෙත් අනුමෝදන් කරවන්නේ. එහෙම දින නියම වෙලා තියෙනකොට තමයි අනිවාර්යයෙන්ම ඒ දිනවලදී ඒ පින්කම් වලට සූදානම් වෙන්නේ. ඒක හන්ද ඒකේ වැරද්දක් කියනවා නෙවෙයි. දිනවකවානු නියම වෙලා තියෙනකොට අපි ඒ වෙනුවෙන් හරියටම සූදානම් වෙනවා. දිනයක් වකවානුවක් නැතුව ගියාම ඒවා අපේ ටිකක් ලිහිල් වෙලා සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඒක නිසා වෙන්නදී අපේ අතීතයේ හිටපු බෞද්ධ මාමක ගිහි පැවිදි පිරිස් ඔය විදිහට 7 දවසෙන් 3 මාසෙන් අවුරුද්දෙන් පින්කම් කළ යුතුයි කියලා සම්මතයක් හැටියට අරගෙන තියෙනවා.
බුරුමේ තායිලන්තය මේ ත්‍රිපිටකයම පිළිගන්න මේ ත්‍රිපිටකයේ ධර්මයම දේශනා කරන රටවල් දෙකක්. ඒ රටවල් දෙකේ මේ ගියයට පින් අනුමෝදන් කරවීමේදී ඒගොල්ලන්ගේ දිනවකවානු වෙනස් වෙනවා. එතකොට අපේ වෙන එක. ඒකට හේතුව වෙන්නේ ඒ දින නියම කරගෙන තියෙන්නේ බුද්ධ නියමයක් අනුව නෙවෙයි, බුද්ධ දේශනාවක් අනුව නෙවෙයි. මේන් අදහස් කරන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරලා නැහැ, ඒක නිසා අපි ඒ දිනවලට පින්කම් කරන්න ඕනේ නැහැ කියලා අදහසක් ගන්න එහෙම නෙවෙයි. අපි මේ කරන දේවල් පිළිබඳව අපි අවබෝධයකින් සිද්ධ කරන්න අපට එව්වා උදව් වෙනවා, උපකාර වෙනවා. නැත්තම් අපි ඌරත් එක්ක රණ්ඩු වෙනවා, අකුසල් පුරව ගන්නවා, පව් පුරව ගන්නවා පින්කම් කරන්න ගිහිල්ලා. ඒතර ඒ වායේ කර්ම කාරණා අපි අවබෝධයකින් යුක්තව කරනකොට අර මානසිකව ගැටුම් ඇති කරගන්න, තරහ ඇති කරගන්න, හිත නරක් කරගන්නේ නැහැ. එසා මේ කරුණු ඔබට ඉදිරිපත් කරන්නේ අවබෝධය සඳහා මිසක් වෙන කාරණයක් සඳහා නෙවේ. ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මය මම කිව්වා මළගියවුන් සඳහා නෙවෙයි, ජීවත් වෙලා ඉන්නවුන් සඳහා. එහෙමනම් ඇයි අපේ රටේ දානයක් දෙනකොට සාමාන්‍යයෙන් ධර්මයක් දේශනා කරන්න ඇත්තේ? ඇත්ත වශයෙන්ම ඒගොල්ලෝ අරමුණු කරන්න ඇත්තේ ජීවත් වෙලා ඉන්න අයට ප්‍රයෝජනෙට ධර්මයක් දේශනා කරව ගන්නවා, දානේ දීලා මියගිය ඇත්තවුන්ට පින් අනුමෝදන් කරවන්න වෙන්නම ඕනේ. නමුත් මේ ධර්ම දේශනා පින් අනුමෝදන් කරවීමක් සඳහා යොමු කරවීම නිසා පසු කාලය වෙනකොට බුදුහාමුදුරුවන්ගේ අරමුණෙන් අපි පිට බැන්නා. ඒ අරමුණෙන් පිට බැන්නා කියලා කියන්නේ ඔබ දන්නවා ධර්මයේ ස්වාක්කාතු භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ කියන ගුණයට ඒකාබද්ධ වෙලා තමයි අනිත් ගුණ ටිකක් තියෙන්නේ. අකාලිකෝ, ඒහිපස්සිකෝ, ඕපනයිකෝ, ප්‍රධාන වෙන්නේ සම්දිට්ඨිකෝ. ස්වාක්කාතු කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ මැනවින් ධර්මයේ දේශනා කරලා තියෙනවා කියන එකනේ. උන්වහන්සේ මොකක්වත් අඩුවක් නැතුව එදාටත් අදාළ විදිහටම, ආය කාටවත් ඒවට එකතු කරන්න දෙයක් නැති විදිහටම බුදුහාමුදුරන්ගේ දේශනාව මැනවින් දේශනා කළා කියන එකයි ස්වාක්කාත. ආයේ අඩුව පාඩුව පෙන්වන්න බෑ, අදට ගැලපෙන්නේ නැහැ. ඒවම මේ පුත් බෑ, කවදාවත් නැවුම් ගතියකින් පවතින. එතකොට සාක්කාතෝ භගවතා ධම්ම සම්දිට්ඨිකෝ. එතකොට ධර්මය අහන අයට ප්‍රතිඵල මෙලව ලැබෙන්න ඕන, පරලොවදී නෙමෙයි. එතකොට ඒ සම්දිට්ඨික ධර්මය මිය ගිය ඇත්තවුන්ට පින් අනුමෝදන් කරවීම සඳහා යොමු කරන්න එපා. අපි ඒ අයට උපහාරයක් පිණිස කළගුණ දැක්වීමක් හැටියට, ස්මරණයක් හැටියට ධර්මයක් දේශනා කරවගෙන මේ සුජීවත්ව වාසය කරන අපේ ජීවිත තව තවත් ක්‍රමානුකූලත්වයකට පත් කරගන්නට ධර්මය උදව් කරගන්න ඕන මියගිය කෙනාට උපහාරයක් හැටියට. එහෙම නැතුව මේ ධර්මශ්‍රවණය කිරීමෙන් කරගත්තා වූ කුසල පුණ්‍ය වාසනාවන් මිය ගියට අනුමෝදන් වේවා කියලා එතන ඉලක්ක කරගෙන ධර්මය අහන්න වාඩි වෙන්න එපා. අද ඉතරක් නෙමෙයි, කොතනෙ කොහෙ ගියත්. එනිසා අපි ධර්ම දේශනාව පවත්වනකොට හත් දවස් තුන් මාස අවුරුද්ද යනාදී වශයෙන් ගෙදර ඇත්තෝ බණ අහන්නට මුලින්ම ඉන්නවා, ඊට පස්සේ නැගිටලා යනවා. වැඩ රාජකාරී රාශියක් තියෙනවා, කන්න බොන්න දෙන්න ඕන, තව නොයෙක් කරවා වෙනවා.
ඊට පස්සේ කොහේ කොහේ හරි ඉඳලා අර ධර්ම දේශනා අවසානයේදී හාමුදුරුවෝ දැන් අරව කුළු ගන්නවනේ එක තැනකට එකතු කරනවා. ඒ කියන්නේ කියාපු දේ පන්සිල් සමාදන් වුණා, බණ ඇහුවා, දෑත් ගිලම්පද පූජා කරා, පිරිකර පූජා කරා. එහෙමනම් මේ සිදු කරගත්තා වූ පින්නේ මියගිය ඥාතියාට අනුමෝදන් වේවා කියනකොට ඕම් ඔය වෙලාව වෙනකොට ඉල ඉඳ ගන්නවා. එතකොට දැන් එතන මොකද්ද තියෙන්නේ? එයාට ඕන බණක් කියවන්න, පින් අනුමෝදන් කරවන්න. එයාට ඕන ඇති බණක් නැහැ. එතකොට බුදුහාමුදුරන්ගේ අරමුණ ඒකද? ධර්ම දේශනා පැවැත්වීමේ ජීවත් වෙලා ඉන්න අයට සම්දිට්ඨිකව විපාක ලබා ගන්න, මෙලොවදීම විපාක සාක්ෂාත් කරගන්නට දේශනා කරපු ධර්මය. කොහේ රෝගි ඉල්ලා නොයෙක් වැඩවල ඉදිලා අර අවසානයේදී ඇවිල්ලා පින් අනුමෝදන් කරවන්න එනවා ධර්මයේ දේශනා කරලා. අන්න ඒකයි මං කිව්වේ මේ ධර්මස්ත්‍රවණේ පුණ්‍ය අනුමෝදනා කරවීම සඳහායි. පස්සිකාග වෙනකොට යොමු වෙලා ඒකේ ලොකු හානියක් වෙලා තියෙනවා. බුදුහාමුදුරන්ගේ අරමුණට අපි පිටු පාලා තියෙනවා. ආන් ඒක අපි හිතේ තියාගන්නට ඕන. එතකොට ධර්ම දේශනාව ධර්මය ජීවත් වෙලා ඉන්න අය වෙනුවෙන් අපි දාන දීලා ආහාර පාන දන් දීලා යනාදී වශයෙන් පින්කම් කරලා පින් අනුමෝදන් කරවන්නේ අපටත් පින් සිද්ධ නොවනවා නෙමේ, මියගිය ඇත්ත වුන් සඳහා. අපි මේක හොඳට හිතේ ඇති කරගන්න ඕන කරන කාරණයක්. ඊළඟට දැන් අද ආහාර පාන දන් දෙනවද, කන්න දෙනවද? ඈ, එතකොට කන්න දෙන්න ඕන මනුස්සයෙන්ට. කන්න දෙනවට විරුද්ධත්වයක් නැහැ. නමුත් ධර්ම දේශනාව පවත්වනකොට දැන් ආහ කෑමක් දෙනවද කියලා සමහරු අහනවානේ. එහෙම අයත් ඉන්නවා. එතකොට වෙලා තියෙන්නේ තර අරමුණෙන් අපි පිටපයින්නවා. ධර්මයේ පිළිබඳව උනන්දුවක් ඕනෑකමක් ඇතුව නෙමෙයි එතෙන්ට පැමිණෙන්නේ. කෑම සඳහා අරමුණ කෑම. එතකොට එවැනි පිරිසකට පැයක් යනකන්වත් ඉවසලා ඉන්න බැරි පිරිසකට මේ නිර්මල බුදුදහම අපි අරගෙන ගිහිල්ලා කියන්න යනවා කියන්නේ අනවශ්‍ය මිනිස්සු පිරිසකට. මට දැනෙන්නේ හැඟෙන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයටත් අපි කරන නිගාවක් හැටියට. කෑමට සූදානම් වෙලා ඉන්න පිරිසකට බණ හරියන්නේ නැහැ. කෑමට සූදානම් නම් කෑම දෙන්න ඕන. බණ සූදානම් මිනිසුන්ටයි බණ කියන්නට ඕන. එසා මේවා අපි අවබෝධයෙන් කරන්න ඕන කරන වැඩ. එතකොට බුද්ධ කියන්නේ අවබෝධය. අවබෝධයෙන් කරන්න ඕන වැඩ. අනවබෝධයෙන් කරපුහම අපි කරන වැඩවල වැඩක් නැතුව යනවා. නිකම්ම නිකම් ක්‍රියා බවට පමණක් පත් වෙනවා. ඒ නිසා මෙලවට ප්‍රතිඵල, පරලොවට ප්‍රතිඵල, නිවන් දක්නා ජාති දක්වාම ප්‍රතිඵල එන විදිහට වැඩ කිරීම තමයි පින් දහම් වල යෙදෙනවා කියන්නේ. පින්න පිනෙහි යෙදෙනවා කියන්නේ. එතකොට පින්කම් කරනකොට මෙලව වශයෙන් සැප, පරලොව වශයෙන් සදිවිය ලෝක හා සම්බන්ධ තැන්වල ඉපදිලා සුගති බවල මනුස්ස ලෝකවල ඉපදෙන්නට පින උදව් වෙනවා. එතකොට පවල් බව වෙනවා, උපකාර වෙනවා. සතරාපාය ආදී තැන්වල දුක්ඛිත තැන්වල ඉපදෙන්නට පාපය උදව් වෙනවා. ඊළඟට තව ජාතියක් තියෙනවා, ඒක අපි අතින් කෙරෙන්නේ නැහැ. ඔය ආලාර කාලා මොල අතින් ඒව සිද්ධ වුණා එදා හිටපු තවුසෝ. ඔය අනිච්ච දුක්ඛ අනාත්ම කියන මේ බුදුරජාණන් වහන්සේගේ පිරිසිදු ධර්මයේ පහළ වෙලා නැති යුගයක හිත විතර කර ගැනීම සඳහා ආනෙන්ජාවි සංකාර කියලා ධ්‍යාන ලබා ගන්නවා. ඒවට කියන්නේ ආනෙන්ජාවි සංකාර කර්ම. ඒ කර්ම කරපු අය රූප දලවල අරූප දලවල, ඒ කියන්නේ අර මනුස්ස ලෝකයේ දිව්‍ය ලෝකය,
සතරපාය ආදී අර දුක්ඛිත තැනුත් ඉක්මවලා මායාට හැංගිලා ඉන්න තැනක් හොයා ගන්නවා. මායාවෙන් හැංගිලා ඉනෝ මග ඇරලා ඉනෝ හැබැයි උන් නොදැනුවත්වම නැවතත් මායාටම අහු වෙනවා. ඒ තමයි රූප ලෝකය අරූප ලෝකය. ඒවා බ්‍රහ්ම ලෝක දිව්‍ය ලෝක ඒ ධනයට වැටෙනවා. ඒ භාවනා කරලා ධ්‍යාන ලබාගත්ත කර්ම. ඒතකොට දැන් මම අද පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ ජීවිතයට බලපවත්වන කර්මයේ පිළිබඳව ඔබට කරුණු ටිකක් කියන්න. ඒක අදින්නිමා වෙන්නේ නැහැ. අද මේ කරන ධර්ම දේශනාව ඉදිරි ධර්ම දේශනා කීපයකටම සම්බන්ධයක් පවතිනවා. එතකොට දැන් මේ පින්කම් කරන්නේ, මේ කුසල් අපාතින් සිද්ධ කරන්නේ, මේ පරලෝක ප්‍රාප්ත වූ තමන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයාණන්, දරුවන් දෙපළගේ ආදරණීය පියාණන් වහන්සේ, සහෝදරයන්ගේ ආදරණීය සොයුරාණන් වැඩිමහල්, ඥාතිවරුන්ගේ ආදරණීය ඥාතිවරයා, අසල්වාසීන්ගේ අසල්වාසියා, හිතවතුන්ගේ හිතවතා යනාදී වශයෙන් කල්පනාවට ගනිමින් SD ආර්ය ගුණවර්ධන සිරිරතන මහත්මයා සිහිපත් කරගෙන එතුමාගේ පරලොව ජීවිතයට යහපතක් සාන්තියක් උදා වේවා කියන කරුණාව, මෛත්‍රිය, මුදිතාව, උපේක්ෂාව යනාදී ඒ කුසල චේතනාවන් සිත් තුළ පහළ කරගෙන, පුණ්‍ය චේතනාවන් සිත් තුළ පහළ කරගෙන කරන්නා වූ පින්කම් මාලාවකටයි ඔබ අප හැම දෙනාම සම්බන්ධ වෙලා ඉන්නේ. මියගිය සොහොයුරාණන් පිළිබඳව අද මම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ දිගට. පසුවට ඒ අවස්ථාවන් වලදී අපි ඒ ගුණයන් සිහිපත් කරන්නට බලමු. එතකොට දැන් මේ අවස්ථාවේදී මේ අපි අතර ජීවත් වෙන අපි හැමෝම අපි බැලුවොත් නම් පුහුදුන් අය. පුහුදුන් පාලි වචනේ තමයි පුතුජන කියලා කියනවා. පාලියෙන් කියනවා පුතුජන කියලා. අපි සාමාන්‍ය සිංහලෙන් කියනවා පුහුදුන් අය කියලා. ඇත්තටම මේ පෘථග්ජන ජීවිත ගෙවන අය බුදුහාමුදුරුවන්ගේ නිවන් මාර්ගය තුළට බැසගත් අය නෙවෙයි. මගෙන් පිට ඉන්න අය. ගොඩක් අය හිතනවා අපි බෞද්ධයෝ කියලා, අපි බුද්ධාගංකාරයෝ කියලා, අපි පරම්පරාවෙම බෞද්ධ කියලා. අපේ රට බෞද්ධයේ නිසා අපටත් ඒ බෞද්ධකම සංස්කෘතියෙන් උරුම වුණා කියලා කියනවා. හැබැයි බෞද්ධු නෙමෙයි. බෞද්ධය කියන්න නම් මේ නිවන් මඟට බැහැගත් කෙනෙක් වෙන්න ඕන. එතකොට මේ නිවන් මඟට බැහැගත් නැති අය හඳුන්වන වචනේ තමයි පුහුදුන් අය, පෘථග්ජන අය. මේ පුහුදුන් අයගේ පරලෝක ගතිය අපිට කියන්න බෑ. එයා බොහොම යහපත් මනුස්සයෙක් වෙන්න පුළුවන්. හොඳ ගුණධර්ම තිබිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් එයා සුගතිගාමිත්වයකට ගියාද, දුගතිගාමිත්වයට ගියාද කියලා පිටිරව කියන්න බෑ. ඒක තමයි පුහුදුන් භවයේ ස්වභාවය. ඒකෝ ඔන්න අසුත්තවා පුතුජන කියලා කියනවා. ධර්මයේ තමයි අහලා තියෙනවා. අහලා තිබුණට මග හරියට නිරවුල් කරගෙන නැහැ, හඳුනගෙන නැහැ, මාර්ගයට බැහැගෙන නැහැ. හැබැයි අර සංස්කෘතියෙන් පරපුරෙන් අපි බෞද්ධ කියලා කියනවා. සමහරට ඒකට මරා ගන්න පුළුවන්. බුදුදහම වෙනුවෙන්, සංස්කෘතිය වෙනුවෙන් අනිත් අය මරන්නත් පුළුවන් මේ පුහුදුන් අය. මේක රැක ගන්න.
එහෙමත් ඉතින් ඉතිහාසයේ තියෙනවා, එහෙමත් මේක රැකගෙන තියෙනවනේ, නැතුව නෙමෙයි. එහෙම මහා ප්‍රයත්නයක් දරලා තියෙනවා ඉතිහාසයේ. ඒතකොට ඒක මම ධර්මානුකූලව කතා කරන්න යන්නේ මේ අවස්ථාවේදී. එහෙම වැඩපිළිවෙලක් තිබිලා තියෙනවා. හාමුදුරුවෝ රැක ගන්න, පොත්පත් ටික රැක ගන්න, පන්සල් ටික රැක ගන්න, ඒ වගේ මහා දරුණු විදිහට වැඩ කරපුවා ඉන්නවා පුරුදු නැහැ. එතකොට අනිත් කෙනා තමයි අර නිවන් මාර්ගයට බැසගත්ත කෙනාව හඳුන්වන වචනේ සුතවා ආර්ය ශ්‍රාවක කියනවා. අසුතවා පුදුජන අපි කියමු ධර්මය අවබෝධ කරගෙන නැති පුදුම් අය. සුතවා ආර්ය ශ්‍රාවක ධර්මය අහලා නිවන් මාර්ග හරියට දැනගෙන ඒ මාර්ගට බැසගත්ත කෙනාව හඳුන්වන වචනේ තමයි සුතවා ආර්ය ශ්‍රාවක කියලා කියන්නේ. ඒ ආර්ය ශ්‍රාවක ගොඩේ භික්ෂුන් වහන්සේ ඉදරන් නෙමෙයි ඉන්නේ. ඒ භික්ෂුව ඉන්නවා ඔක්කොම නෙමෙයි. භික්ෂුණියත් එතන ඉන්නවා. මේ ඔක්කොම නෙමෙයි. සම්මුති හැටියට ගන්න හාමුදුරුවෝ නෙමෙයි. සම්මුති හැටියට ගන්න භික්ෂුණීන් මෙහෙණින් වහන්සේලා නෙමෙයි. එතන ඉන්නවා උපාසකයෝ ඉන්නවා, උපාසිකාවෝ ඉන්නවා. සියල්ල නෙමෙයි. බෞද්ධ කියන නාමයෙන් හඳුන්වන සියල්ල නෙමෙයි. නිවන් මඟ හරියට දැන හඳුනාගෙන ඒ මඟට අවතීර්ණ වෙච්ච අය. ඒ අයම හඳුන්වන වචනය තමයි සුතවා ආර්ය ශ්‍රාවක. මේ වචන මතක තියාගන්න. ඒ මොකද? පසුබිම් ධර්ම දේශනාවල් අහනකොට මේ වචන ඕන වෙනවා. මොකද බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළේ මගධේ භාෂාව මාගදී, මගධ රටේ භාෂාව මාගදී භාෂාවෙන් දේශනා කළේ. ඒතකොට හෙළේ භාෂාව හෙළ, සිංහලේ භාෂාව සිංහල එකයි, දෙකම එකයි කියපු එක. අපට ඕන කරන අර බුදුහාමුදුරන්ගේම භාෂාවේ වචන අරගෙන අපේ සිංහල භාෂාවෙන් මේක කියන්න වෙනවා. මේ සම්පූර්ණ පාලි භාෂාව දැනගෙන නොහිටියට යම් අවශ්‍ය කාරණා දැනගන්න වෙනවා. අපි සමහර දේවල් විස්තර කරනකොට ඉංග්‍රීසි වචනේ අරගෙන විස්තර කරන්නේ. ඒ වගේ පාලි වචනේ අරගෙන අපට යමක් විස්තර කරන්න වෙනවා. මොකද බුදුමනන සටහන් වෙන්නේ ලියවිලා තියෙන්නේ මේ මාගදී භාෂාවෙන්. අපි ඒකට කියනවා අද පාලි භාෂාව කියලා. මාගදී භාෂාව ලංකාවේ භික්ෂූන් වහන්සේලා දියුණු කළා. හුඟක් පොත්පත් ලිව්වා. භාෂාව වර්ධනය කළා. ඉන්දියාවේ එහෙම එකක් උනේ නැහැ. ඊට පස්සේ වර්ධනය කළාට පස්සේ අපේ අය හඳුන්වන්න කැමති නැති ඇති. මාගදී කිව්වම පිටරට භාෂාවක් වෙනවානේ. පෙළ පාලි කියලා හඳුන්වන්න පටන් ගත්තා. ඒකෝර ඒක අපේ එකක් බවට කාලයාගේ යෑමෙන් පත් වෙලා තියෙනවා. වෙදකොත් පවා දේශත්්‍ය මංජුසාාව යරාදී වතයෙන් පාලියෙන් ලිව්වා. පාලිය සංවර්ධනය කළා. භාෂාව දියුණු කළා. එතකොට පාලියෙන් තියෙන ඒ පාලි වචන ගන්න වෙනවා.